නොනින්ද භාග වේලාවට කරුණාවංශ මහත්තයා බූදලෙන් කොටසක් සිසිර මහත්තයාට දෙන්න බැරි කමකුත් නැහැ. මං ගුණේ බ්‍රේකින් නිවුස් එකක්. මම ඕක ඇහුවාම ඔය හැංගිලා ඉන්න සිසිර අයියා එළියට එන්න බැරිත් නැහැ. විමල. හා? උපේක්ෂා බේබි. අපේ මේ ඔරොත්තු කොත්තු වලට කැමති කිව්ව දවසේ ඉඳලම මම මේ කොත්තු හදන්නේ. ස්පෙෂල් ක්‍රමයකට පින්තු අයට කියන්න අපි පොඩි බේබි ඔය ක්‍රිකට් පිස්සු අතෑරලා කොත්තු පිස්සු හදාගත්තට පස්සේ ඒකෙන් වැඩිපුරම වාසි ගන්න අපේ ලොකු බේබි. ඒ මොකද කියන්නේ මෙහෙන් ගෙනියන කොත්තු වැඩිපුරම ගිල දාන්නේ අපේ ලොකු බේබි. හැබැයි ඉතින් උපේක්ෂා බේබි උදාර පුතාට කැමති වෙච්ච එකෙන් අපි දෙන්නට තමයි පල්ලව. ඒක නිකන් එක යායට මල් පී දෙන බිම් තීරේ වගේ. පාර දිගේ කනින් කනට කොඳුරු කොඳුරු ඔබයි මමයි විතරයි හිටියේ. පාර දිගේ එලි බල බල මා පාරේ හරි කලබ අවිහිංසක කරුණාබර කළු කූඹි. පොත්තු දාරනේ විතර මගුල් නැත්ක තුක් විතර. මේ 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 කාන්ති උඹට අපේ මුදලාලි කතා කරලා සහ සුද්දෙන්ම කිව්වා. ආය කියන දුක්ගෙනවිල්ල කන්නලව කරන්න තනියම එන්න එපා දෙන්න එක්කවරෙන් කියලා කිව්වනේ. කිව්වා කිව්වා. අනේ මේ මම ආවේ මෙතන දුක්ගෙනවිල්ල කරන්න නෙමෙයි හලෝ. ආ ඒ කියන්නේ පියදාසයා ඊයේ බිව්වේ නැද්ද? ඈ බීලා නැද්ද? මොන පිස්සුද පින්තු අය මං දැක්කා ඒ උලම බීලා අර වත්ත පල්ලෙහා වැනි වැනි එනවා. මං ආවේ පියදාසෙක් ගැන කියන්න නෙමෙයි. ඈ එහෙනම් මේකනේ පින්තු අයියේ දැන් මම මුළු ගමේම ඔරොත්තු කොත්තු ගැන ලොකු වර්ණනාවක් කරානේ. ඉතින් මේ මුළු ගමේම මිනිස්සු අහනවා ඔච්චර රසට කොත්තු හදන්නේ කවුද කියලා. අනේ ඇත්තටම එහෙම අහනවද? ඉතින් මොකද කිව්වේ? ඉතින් මම පින්තු අයියා මුරුන් ගත්තේ තියලා කතා කරා. ඕ ඒ උඹට අතනම් නිකන් කොත්තුව දෙන්නම වටිනවා. අම්මා කකුල පහ කරගෙන බලාගෙන බලාගෙන අත්ත කැඩේ. මේ අත්ත කැඩුනට කමක් නැහැ. මේ කොත්තු පිටාරම් පණයක් කොත්තු කොත්තුව නිකන් මේ නැට්ටිච්ච එක. අද නම් කොත්තු වැඩිද මන්දා? අනේ මන්දා අයියේ දැන් මට කියන්න අයියාගේ කචල්ගුණේගේ ප්ලෑන මොකද්ද කියලා. දැන් මේකනේ නංගී දැන් මිනිහා කියන්නේ සිසිර අයියට ගිහිල්ලා එයාගේ තාත්තට කියන්නලු අපේ දුවගේ අර කොත්තු කඩේ ළමයාගේ සම්බන්ධය නවත්තන්න එපා කියලා. ආ ඉතින් ඒ කතාවේ මේ බෝධින ගන්න කීතර සම්බන්ධය මොකද්ද? මේකෙන් නම් ගියේ දැන් අපේ සිසර අයියාගේ තාත්තගේ දෙවෙනි කසාද තියෙනවනේ. ඒකේ දුවට ඕනලා තියෙන කොත්තු කඩේ ළමයාත් එක්ක යාළු වෙන්න. ඉතින් තාත්තට ඕනලා තියෙන ඒ මංගල්‍යය කරන්න. අනේ මන් දන්නේ අතන් තාම තේරෙන්නේ අයියා මොනවද මේ කියන්නේ කියලා. මේකෙන් නංගි දැන් අපේ දුව කොත්තු කඩේ ළමයාත් එක්ක සම්බන්ධයිනේ. දැන් ඒක කැඩුවොත්නේ අර ළමයාට කොත්තු කඩේ ළමයා කසාද බදලා දෙන්න පුළුවන්. දැන් සිසිර අයියාගෙන් තාත්තට කියනවා අපේ සම්බන්ධය අපි නවත්තන්න. හැබැයි අපිට බෝධලෙන් භාගයක් දෙන්න කියලා. හා කොහොමද? ඒක නම් නියම අදහසක්. හරිනේ. මේ පොඩකල පොඩක් ඉන්න. එතකොට අපේ දුවගේ සම්බන්ධය මොකද්ද වෙන්නේ? ඒක නේද? ගෙදර කවුද? ගෙදර කවුද? ඕ මේනවා. ආ මේ ආධාර පත්‍ර වලට ආධාර දෙන එක සම්පූර්ණයෙන්ම නවත්තලා තියෙනවා. අනේ කරුණාකරලා යනවා. අපි ආධාර පත්‍ර අරගෙන නෙමෙයි ආවේ. මේ ගෙදර නෝනායි මහත්තයා අපිව දන්නවා. ඔහොම කියාගෙන තමයි ගොඩ දෙනෙක් මෙහාට එන්නේ. හොඳයි එහෙනම් ආපු කාරණාව කියමු බලන්න. මෙහි ඉන්න චන්දරේ ඔව් මාව බඳිනවා කියලා ආශ්‍රය කරා. දැන් මග අරිනවා. ඇත්තද? කලින් ඔය කතාව කියන්න එපා ළමේ. කියන්න දුන්නේ මී. දැන් මේ මීට කලින් මෙහාට ඇවිල්ලා තියෙනවද? ආවා. ඔය කතාව කිව්වද? කිව්වා.
ඒ වුණාට චන්දරේ ගෙනල්ලා හගිස්සවන්න හදනකොට එයා එක එක දේවල් කියලා මග අරිනවා. ඕකා ඔහොමම ඔහොමම. දැන් එතකොට අදාවේ? අදාවේ එදා ඇවිල්ලා කියා ගන්න බැරි වෙච්ච දෙයක් කියන්නේ. හා හා. දැන් ඔය කතාව කිව්වොත් අපේ නෝනායි මහත්තයා පිළිගනීද? ෂුවර් එකටම පිළිගනී. එහෙමද? එන පොඩක් ඉන්නේ. නෝනා! මහත්තයා! පොඩක් එන්නකෝ. ආ ඔය චන්දරේ දෙන්නේ එනවා එනවා. හා. මොකද මොකද? මොකද? මේ ආ මේ අර එදා හු අම්මයි දුවයි දෙන්න නේද? ඔව්. අද මොකද මේ? මේ අදාවේ එදා ඇවිල්ලා කියා ගන්න බැරි වෙච්ච දෙයක් කියන්න. මොකද්ද? මේ චන්දරේ මට කිව්වා එයා මාව මගේ ඇරියේ මෙහෙ ඉන්න පොඩි බේබිව ජෝඩු කරගන්න කියලා. පොඩි බේබිට වශීකුරුකමකුත් කරලා තියෙන කිව්වා. බුදුවා මේ මිනා වගේ ඉඳගෙන කොල්ලා තියෙන හරිය අපරාදේ. ඔයින වැඩිය බොරුවක් හොයාගන්න බැරි වුණාද? මේ ඇයි? ඇයි මං කියන දේ විශ්වාස නැද්ද? මේ ළමයෝ. ඔය ළමයා ඔය කතාව මීට මාස දෙකකට කලින් කිව්වනම් අපිට පිළිගන්න තිබුණා. දැන් අපේ දුවේ යාළු වෙලා ඉන්නේ අර උදාර ළමෙක්. මේ එක හරියන්නේ නෑ. මේ වැඩි වැඩි වුණාට කමක් නෑ මගේ ගාස්තු වුණා. හරි. මරු අම්මයි දුවයි. අම්මපා මමත් මෙව්වට රැවටිලා ගෙට ගත්තනි. මෙයත් ඉතින් ගෙට ගත්තොත් ගෙට ගන්න ඉඳලා ඉඳලා ගිනි ගෙඩියක්ම තමයි. අනේ මේ අපේ ජීවිතයේ තියෙන සියලුම බාධක ප්‍රශ්න ඉවත් කරලා දැම්මා. මං කිව්වා ඔයගොල්ලන්ගේ අම්මට පුස්තකාලේ ගාන ලයිබ්‍රරි ගාන කස්තිය දෙන්න ඕනේ නැහැ. මං පොත් ගිල්ල ගෙනල්ලා පෙරලලාම දෙන්නම් කියලා. අයියෝ, ඔයා කාලානේ වැඩේ. මට දැන් ඉතින් ගෙදරටම කොටු වෙලා තමයි ඉන්න වෙන්නේ. අනේ මං වෙනදට ගෙදරින් එළියට පැනගත්තේ ලයිබ්‍රරි යනවා කියලා. දැයිද ඒකත් නැහනේ. ඉතින් ශ්‍රී දේවි මුදයක්. ඔව් ඉතින් හැම පිරිමියම හිතන්නේ තමන්ගේ වාසිය ගැන විතරනේ. අනේ ප්‍රසාත් අයියේ. ඔයා කොහෙද මේ? ඔයා අපේ ගෙවල් පැත්තේ නැති හින්දායි මං ඔයා හොයාගෙන ආවේ. මේ? ඔයාට මොකද මේත් එක තියෙන රාජකාරිය? මට මොකද මේත් එක රාජකාරියක් නැහැ. මෙයාම තමයි බලෙන් රාජකාරිය වලට පැටලෙන්න ඉන්නේ. ආ, මෙයාදර ඔයා කිව්වනේ. මං කොහොමත් හම්බ වෙන්න තමයි හිටියේ. මොනවා මට එනවා කිව්වා? ඔහොමද හදපතුලෙන් ආදරය කරන ගෑනු ළමයෙකුට කතා කරන්නේ? මොකද මේ මෙයා කියන්නේ? ඔයා හදපත් නැම්ම මෙයාට ආදරය කරනවා? හදපතුලෙන්ද ලිම්පතුලෙන්ද මන් දන්නේ නැහැ. හැබැයි මට නම් එහෙම එකක් දැනලා නැහැ. මොකද මම එහෙම දෙයක් කරලා නැති හින්දා. මම හිතන්නේ මෙයා හදපතුලේ ඇති තාම මං හිතන්නේ ගොඩේ ඉන්න බැරුව. ඇත්තද? එහෙනම් ඔයා මෙයාගේ හදපතුලටම වෙලා ඉන්නේ. මේ සීදේවි. සීදේ පොඩක් ඉන්නකෝ. අයියෝ මොකද මොකද මේ? අනේ අනේ ඇංගල් පොඩි උදව්වක්. මට මේ නංගිව තනියම තියලා යන්න බෑ. පොඩ්ඩක් නංගිත් එක්ක කතා කරගෙන මම විනාඩි දෙකකින් එනවා. හරි. මේ මාමත් එක්ක ඉන්න. හරි. මම විනාඩි දෙකකින් එන්න. හරි. සීනේ. ඔව්. දැන් මොකද්ද වෙන්න ඕනේ? අනේ අංකල්. ප්‍රසාද්ව එහෙට මෙහෙට වැනෙන්නේ නැති අවංක තරුණයෙක් කරලා දෙන්න. අප්පච්චි. වෙන ඕන දෙයක් කියන්න ඕක විතරක් නම් කියන්න එපා. ප්‍රසාද්ව අවංක කෙනෙක් කරනවට වැඩිය ලේසි මේ 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 බූරුවෙක් අසේ කරන එක. අයියෝ. තනිවයි උපන්නේ තනිවයි මැරෙන්නේ ඒ දිංගෙදී ඇයි කොත්තු නොකන්නේ කොත්තු නොකන්නේ. එතේ අල්ලි තනිය වැඩද? ඔව් මල්ලි. මේක ඉතින් මම කොහොමත් තනියම දෙන ගේමනේ. ඒක නෙමෙයි මම මේ මල්ලිගෙන් අහන්න කියලා හිටියේ. මල්ලි මොකද හැමදාම කලින්ම කොත්තු කඩේට එන්නේ? මම මෙච්චර කාලයක් කියලා තයියට ඔක තේරුන්නේ නැද්ද? තේරෙන්නේ නැතුවම නෙමෙයි තේරුණා. ඒ වුණාට මල්ලිගේ කිසිම වර්ධනයක් නැහැ නේ මල්ලි. ඇඟ නෙමෙයි මං කිය. ඇඟ ඉතින් කොහොමත් වර්ධනයක් නැහැ. ඕක වර්ධනය වෙන්නේ ඉතින් කොත්තු කාලා බෑ. කොත්තු ඇඟට තියලා බඳින්න ඕනේ. ඒක නෙමෙයි මම කිව්වේ. දැන් කොත්තු නම් හැමදාම ගන්නවනේ. කොත්තුෙන් එහා තියෙන දේ ගැන තාම නිකන් අතපොවන්නවත් බැරි තැනක ඉන්නේ මල්ලි. මට කිසි හදිස්සියක් නැහැ අයියෝ. හදිස්සි නැහැ කියලා බෑ.
පින්තු ඔහොම කතා කර කර ඉන්නකොට වැඩ පාළු යන්නේ නැද්ද? නෑ පාළු වෙන්නේ නෑ. කතා කරන්නේ කටින්, වැඩ කරන්නේ අත් දෙකෙන්. අත් කොහෙද තියෙන්නේ, කට කොහෙද තියෙන්නේ? අනේ නිපුනි දුව, මේ රස්සාව බොහොම ඒකාකාරී රස්සාවක්. දැන් ඔය කොත්තු ගහන අය සින්දු කියන්නේ තාලෙටත් වැඩිය පාළුව කාන්සිය තනිකම නැති කරගන්න. එතකොට ඔය තැටියට හයියෙන් ගහන්නේ ඇයි? ඒ අර නිදි කිරා වැටෙන එක නැති කරගන්න. මම මෙතෙන්ට කලින් ඉන්නේ පින්තුවගේ උද්‍යෝග වැඩි කරන්නනේ. හරියට හරි මල්ලි. මල්ලි ආපුවම මගේ පාළුව තනිකම කාන්සිය නැත්තරම නැති වෙලා යනවා. එහෙනම් විමල දැක්කහම මොකද ඔච්චර මැරෙන්න හදන්නේ? මේකනේ මේ තවන්ගේ හිත ගිය කෙනාව දැක්කම ඕනෑම පිරිමික් එහෙම වෙනවා. දැන් නම් ඉතින් මටත් ටික ටික ඒ වගේ දැයනවා දැයනවා වගේ. ගහත් එතනම් ගහට නගින්න පොල් පැහිලා නම් පොල් කඩනවා. මට හිතුනොත් වෙලාවක මේ කොත්තු කඩේ කුඩු කරනවා. මොකද මොකද මගේ ගෑනිට මේක ඉන්නේ කාලා හැම වෙලේම දොස් කියනවා. කොත්තු නිකන් අරන් යනවා කියලා හැම තැනම බාල්දු කරනවා. යනවාද යන්න මෙතනින්? මෙතන උස්සල පොලේ ගහනවා මම. උස්සල පොලේ ගහන එක පැත්තක තියලා ඊට කලින් බැලුවනම් මාව උස්සන්න පුළුවන්ද කියලා. අනේ මල්ලි මල්ලි, මේ මල්ලිට ඉල්ලන දෙයක් දෙන්න. මෙන්න මේ ගෝත කර්ම කොහෙට හරි ගිහිල්ලා දාලා ඉන්න. යා කොහෙද යන්නේ? අපි යමු ඈතින් ඈතට පාවෙලා ගන්න වරන්තරේ අතරමං වෙන්න. අතරමං වෙන්න. හොඳේ හොඳේ ඩියෝකට. හැබැයි ඝන වනන්තරේ අතරමං වෙලා මුන්ට කොත්තු වරන් මට ඝන වනන්තරේ යන්නේ ඉදන්නේ. ඔයා ඉතින් hina වෙයි. ඉතින් යන්නකෝ. කොහෙද පොඩි දුව? ඔය දැන් කොහෙද ගින් ආවි? කාමරේට රින්කු. මාත් එක්ක වචනයක්වත් කතා කළේනේ. ඇයි? මොකක් හරි ප්‍රශ්නයක්ද? එයාට කවදද ප්‍රශ්න නැත්තේ කරු? නියං කාලට අහනවා ඇයි වෙහි නැත්ති කියලා. මමි, ඇයි චන්දරේගේ කිසි උනන්දුවක් නැත්තේ? චන්දරේගේ උනන්දුවක් නේ? චන්දරේගේ වන්ද උනන්දුව තියෙන හින්දා තමයි මේ ගෙදර හැම වැඩක්ම හරියට කෙරෙන්නේ. මං කිව්වේ ගෙදර වැඩ ගැන නෙමෙයි. මං එයාට පෙවරු වර උදාරගේ ෆෑග කඩන්න කියලා. එයා ඒ ගැන කිසිම නන්දුවක් නැහැ. බොරු කී කී කල්ලරිනවා. ඔව්, චන්දරේගේ වැඩ මටත් දැන් අල්ලන්නෙම නැහැ. ඇයි අර ගෑනු ළමයි අම්මත් එක්ක ඇවිත් චන්දරේට හොඳටම දොස් කිව්වේ? චන්දරේ බොරු කරා කියලා? හැබැයි ඉතින් අපි හොයලා බලන්න ඕන ඔය කියන කතාවල ඇත්තක් තියනවද කියලා. ඇයි කරු එහෙම කතා කරන්නේ? Tamanට වැරද්දක් වෙලා නැත්නම් ගෑන් රමෙක් එහෙම ඇවිත් කතා කරයිද? අර කතාවකුත් තියෙන්නේ ගින්නක් නැතුව දුමන් නැති නෑ කියලා. සමහර දුම් වලට නම් ඉතින් ගින්නක් අවශ්‍ය නෑ. දැන් බලන්නකො නීදුම. දුම තියනවා ගින්දරක් නෑ. මම්මි ඩැඩි මොනවද මේ කතා කරන්නේ? මං ආවේ මගේ ප්‍රශ්නේ ගැන කතා කරන්න. ඩැඩිලා කතා කරන්නේ වෙන වෙන දේවල් නේ. හරි හරි, අපි මේ ඔයා ගැන තමයි කතා කළේ. ඔයාගේ ප්‍රශ්නේ චන්දරේනේ. ඉතින් අපි චන්දරේ ගැන තමයි මේ කතා කළේ. චන්දරේගේ උනන්දුවක් නැහැ කියලා දැන් අපිටත් පේනවා. ඇයි එහෙම වෙන්නේ කියලා අපි හොයලා බලන්න ඕන. භාග වේලාවට කාට හරි චන්ද්‍රය මේකදීන් පන්න ගන්න ඕන වෙලා කරන උපරවැටියක්ද කවුද දන්නේ? එහෙම දෙවලුත් මේ රටේ සිද්ධ වෙනවා නේ. ඔය ආයි චන්දරේ ගැන පිටාය නම් කමක් නැහැ. මමිට ඩෙඩිටත් මාව අමතක වෙලානේ. සඳමාලි නග අද මොකෝ සිංදු පෙට්ටිය වහලා? සිංදු කියන්නේ අමතක වුණාද?
මට චන්ද්‍රයයත් එක්ක විශේෂ කාරණාවක් තියෙනවා කතා කරන්න. ඒ හින්දා සිංදු කියන කමතුකුණා. අපේ මොකද ඒ කාරණාව? ඊයේ චන්ද්‍රයය කිව්ව නේද කරුණාවංශ මහත්තයාගේ දුවගේ කාරණාවක් ගැන? ඔව්. අයියා ඒ හින්දා ප්‍රශ්නෙන් ඉන්නේ කියලා කිව්වනේ. ඔව් ඉතින් ඒක මට ලොකු ප්‍රශ්නයක්නේ. අනේ අයියේ කරුණාවංශ මහත්තයාගේ දුවට උදව් කරන්න එපා. අර අහිංසක ආදරෙන් ඉන්න ජෝඩියට උදව් කරන්න. මම කිව්වේ වෙලාවේ මට ওই අහිංසක කුරුළු කුරු කඩන්න බෑයි කියලා. ඒක තමයි. හොඳ දෙයක් කරලා අසව නැතුව ගියක් කමක් නෑ. සඳමාලි නගාටත් තියෙන්නේ මගේ අදහස් නේ. එවැස්ස නැකම හින්දාද මන්ද? අනේ මන්ද. නෑ ඕනේ නෑ නැන්දි. ඌනකට හොදගෙන පස්සේ බැරිය. මොකද්ද මේ ඇවැස්ස නෑකම ගැන කියන වැහුනේ? නගා කියනෝ නැන්දි කොයි නෑකමටත් වඩා ඇවැස්ස නෑකම ලොකුයිලු. වටපිටාවේ වෙන දේවල් පේන්නේ නැති වුණාට ඊවනයි අස අපූර්වට මෙයාට තේරෙනවා. හැම නෑකමක්ම මූණිච්චාවට එළියට පේන්න තිබ්බට මේ ඇවැස්ස නෑකම තියෙන්නේ හිත ඇතුළෙලු. කිරියප්පට බල්ලෝ බැලුවි. මෙයා දන්න දේවල්.